අපි මේ කරගෙන යන වැඩසටහනේ අද ඕගොල්ලොන්ට කියන්නේ මල් පිපෙන ගෘහයක් එහෙම නැත්නම් බ්ලූමින් හවුස් එකක් කොහොමද නිවැරදි විදිහට ජීවානුහරණය කරගන්නේ කියලා. එතකොට ජීවානුහරණය කරගන්න ක්‍රම කීපයක් තියෙනවා. එතකොට අපේ හිතවතුන් ක්‍රම කීපයකට ජීවානුහරණය කරගන්නවා. නමුත් මේ කරගන්න ක්‍රමවල තියෙන ගැටලු නිසා විවිධ ගැටලු වලට ඔගොල්ලෝ මුහුණ දෙනවා. ඒක විසඳගෙන අද බලමු කොහොමද නිවැරදි විදිහට ජීවානුහරණය කරගන්නේ කියලා. ගොඩක් හිතවතුන් මේක ජීවානුහරණය කරගන්නකොට කරන්නේ සබන්, ලයිසෝල් ඒ වගේ දේවල් දාලා මේ ගෘහය හෝද ගන්නවා. හෝදගෙන වේලගෙන මේකට බිම්මල් වගාමලු ටික දාන එක තමයි කරන්නේ. එහෙම නැත්නම් දෙවෙනි ක්‍රමයේ තියෙනවා ඕගොල්ලන්ට කෘමිනාශකයක් නැත්නම් මයිටානාශකයක් මේකට යොදන්න පුළුවන්. එතකොට ඕගොල්ලෝ හිතනවා මේක සම්පූර්ණයෙන්ම ජීවාණුහරණය වුණා. මේකේ තියෙන දිලීර වර්ග, බැක්ටීරියා වර්ග, ඊට පස්සේ මේකේ ඉන්න කෘමි සතුන් ඔක්කොම විනාශ වෙලා මේක සම්පූර්ණයෙන් ජීවාණුහරණය වුණා කියලා. එහෙම වෙන්නේ නැහැ. ඕගොල්ලෝ මේ ගෘහය ඇතුළට ගිහිල්ලා බලන්න මේක ඇතුලේ කොච්චර පුංචි පුංචි සිදුරු තියෙනවද කියලා. ඒ කියන්නේ දිලීර බැක්ටීරියා වලට මේකේ පුංචි කෘමි සතුන්ට මේවා ඇතුලේ ගිහිල්ලා කොච්චර හැංගිලා ඉන්න පුළුවන් තැන් තියෙනවද? ඒක සරලව ගත්තොත් මයිටා හානිය. මයිටාවෝ ඉන්නවා නම් මයිටාවෝ කියන්නේ අන්වීක්ෂීය සතෙක්. ඒ කියන්නේ අපේ ඇහැට පේන්නේත් නැහැ. ඒ වගේ සත්තුන්ට මේ ගෘහය ඇතුලේ කොච්චර තැන් තියෙනවද? අපි කෘමිනාශකයක්, මයිටානාශකයක් ස්ප්‍රේ කරත්, යෙදුවත් ඒගොල්ලොන්ට වදින්න නැතුව ඒගොල්ලොන්ට බේරිලා ඉන්න පුළුවන් තැන්. එතකොට අපි හිතුවට මේක නියම විදිහට අපි කරපු දෙයින් ජීවාණුහරණය වුණා කියලා ඒ වැඩේ වෙන්නේ නැහැ. ඒක තමයි ඕගොල්ලොන්ට මේ දිගින් දිගටම ගැටලු වෙන්නේ. ඒක ඒ දේ වළක්ව ගන්න මේ විදිහට ඕගොල්ලෝ ජීවාණුහරණය කරන්න. එතකොට මේ ගැටලු ඔක්කොම ටික ඕගොල්ලන්ට විසඳ ගන්න පුළුවන්. ඕගොල්ලන්ට ගන්න පුළුවන් අවමංගල්‍ය සේවා කරන ස්ථානයකින් ෆෝමලින් වතුර කලවම් කරපු නැති ෆෝමලින් ගන්න. ෆෝමලින් අරගෙන ඕගොල්ලොන්ට මේ වගේ පැතලි භාජනයකට ෆෝමලින් ටික දාලා ඒකේ මේ වගේ ගෘහයකට මේක මෙහෙම කෙලින්මම බිම තියන්නත් පුළුවන්. බිම ඊට අමතරව අපිට මේ දේ තවත් කාර්යක්ෂම වෙන්න මේකේ තියෙන වාෂ්පශීලී බව වැඩි කරගන්න, මතුපිට කුෂ්ඨ වර්ග ඵලයේ වැඩි කරගන්න මේ වගේ රෙදි ගැලක් අරගෙන අපිට මෙන්න මෙහෙම දාගන්න පුළුවන්. මේ වගේ කප් එකක් පිරෙන්න ෆෝමලින් දාලා මේ වගේ රෙදි කෑල්ලක් දානවා. එතකොට මේ රෙදි කෑල්ලට මේ ෆෝමලින් ටික උරා ගන්නවා. එතකොට මේකේ තියෙන මතුපිට කුෂ්ඨ වර්ග ඵලයේ වැඩි වෙන හින්දා ඉක්මනටම මේක වාෂ්පශීලී වෙලා මේ ගෘහය ඇතුලේ සම්පූර්ණයෙන්ම මේ ෆෝමලින් ගෑස් එකෙන් වායුවෙන් පිරෙනවා. එතකොට අර මම කලින් කියපු පුංචි පුංචි සිදුරු රසායනික වදින්නේ නැති ඒ සිදුරු වල ඉන්න දිලීර බැක්ටීරියා අපිට හානි කරන වගාවට හානි කරන කෘමි සතුන් ඔක්කොම ටික මේ වායුව ඒ වස්සට ගිහිල්ලා සම්පූර්ණයෙන්ම විනාශ වෙනවා. එතකොට මේකත් අපේ හිතවතුන් සමහර හිතවතුන් කරන ක්‍රමයක්. මීට වඩා සාර්ථක ක්‍රමයක් දැන් කෘෂි කර්ම දෙපාර්තමේන්තුවෙන් ඕගොල්ලන්ට හඳුන්වා දීලා තියෙනවා. මේක ඕගොල්ලෝ මීට කලින් අහලවත් නැතුව ඇති. channel එකත් එක්ක සම්බන්ධ වුණොත් ඕගොල්ලන්ට අලුත් තාක්ෂණය පරේසන මධ්‍යස්ථාන වලින් නිකුත් කරනවත් එක්කම ඕගොල්ලන්ට දැනගන්න පුළුවන් කියලා. ඒකට කරන්න දෙන්නේ ෆෝමලිනොයි කොන්ඩිස් කැටයි විතරයි අපිට ඕනේ වෙන්නේ. ඒ කියන්නේ ඕගොල්ලොන්ට ෆාමසියකට ගියාම මෙන්න මේ විදිහට කොන්ඩිස් කැට ගන්න පුළුවන්. වැය කරන මුදලට කදිම ආයෝජනයක්. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ වසර 10කට වඩා ශ්‍රේෂ්ඨ අධ්‍යක්ෂීම් ඇති කෘෂිකර්ම උපදේශකවරයෙකු මගින් ඔබගේ හරිතාගාරය නිර්මාණය කර ගැනීමට ඔබට කදිම අවස්ථාවක්. මෙන්න මේ කොන්ඩිස් කැට ටිකයි ෆෝමලින් යරගෙන අපිට 100%ම සම්පූර්ණයෙන්ම ජීවාණුහරණයක් කරගන්න පුළුවන්. එතකොට කරන්නේ මේ වගේ ඒ ගන්නවා පැතලි භාජනය අරගෙන මේ කොන්ඩිස් කැට ටික අපි දානවා මෙන්න මේ භාජනයට. මේ දින්නේ කොන්ඩිස් කැට ටික මේ භාජනයට දාලා මේකට අපි දානවා ෆෝමලින්. එතකොට මේ කොන්ඩිස් කැට වලට නැත්නම් මේ කොන්ඩිස් කැට වලට ෆෝමලින් ටික දැම්මට පස්සේ ෆෝමල්ඩිහයිඩ් කියන උග්‍ර විස වායුවක් මේකෙන් පිට වෙනවා. එතකොට මේ උග්‍ර විස වායුවෙන් අර කියපු වගේ පුංචි පුංචි අපිට රසායනික යොදලා විනාශ කරගන්න බැරි තැන්වල ඉන්න සත්තුන්ව මේ වායුව ඒ වස්සට ගිහිල්ලා හැම සිදුරකටම ගිහිල්ලා ඉන්න හැම සතෙක්මම දිලීරයක් බැක්ටීරියා රෝගකාරකයෙක්ම සම්පූර්ණයෙන්ම විනාශ වෙනවා. එතකොට මේක කරගන්න ඕන හරි පරිස්සමෙන්. මේ ෆෝමල්ඩිහයිඩ් ගෑස් එක කියන්නේ ෆෝමල්ඩිහයිඩ් වායුව කියන්නේ උග්‍ර විස වායුවක්. මම දැන් ඉස්සෙල්ලා කිව්වා.
එතකොට මේක මේකෙන් පිට වෙන ෆෝමල්ඩිහයිඩ් වායුව අපිට ආග්‍රහණය වුණොත් ශ්‍රණිකව කෙනෙක්ව මිනිසෙක්ව සිහි මුර්ජා වෙන්න පුළුවන්. ඊට පස්සේ මේක දිගින් දිගටම ආග්‍රහණය වුණොත් සිහි මුර්ජා වෙලා එහෙම්මම මිය යන්න පුළුවන්. එතකොට මේක පොඩි දරුවෝ ඉන්න තැන්වල කරන්න හොඳ නැහැ. එතකොට පරිස්සමින් කරන්න ඕනේ. මම කියලා දෙන්නම් ඕගොල්ලන්ට මේ කොන්ඩිස් කැට අරගෙන ෆෝමලින් දාලා කොහොමද මේ වගේ මල් පිපෙන ගෘහයක් හරි විදියට නිවැරදි තාක්ෂණයට ජීවණුහරණය කරගන්නේ කියලා. මේ වැඩේ අපි කරගන්නේ මෙතන තියෙන්නේ අඩි 12යි 15 මල් පිපෙන එහෙම නැත්නම් බ්ලූමින් හවුස් එක. එතකොට මේක අද තමයි පළවෙනි පාරට මේකට වගාමලු දාන්නේ. එතකොට මේක හදලා මේක හොඳට හොදලා දීන්නේ අපි කෝකටක් කියලා සම්පූර්ණයෙන්ම මේ නිවැරදි විදියට ජීවණුහරණයක් කරගන්නවා. සම්පූර්ණ ජීවණුහරණයක් කරලා ඉවර වෙලා තමයි අපි මේ වගාමලු ටික මේක එල්ලන්නේ. එතකොට අපිට මේක ඇතුලේ වැරදීමකින් හෝ රෝගකාරකයක් ඉතුරු වෙලා හිටියානම් හොදන අවස්ථාවෙනුත් පස්සේ අපිට සම්පූර්ණයෙන් මේක විනාශ කරගන්න පුළුවන්. එතකොට ඔයගොල්ලන්ට කරන්න වෙන්නේ මුලින්මම මේකේ නම් දොරවල් දෙකක් තියෙනවා. එක දොර හෝ දොරවල් දෙකක් තියෙනවා නම් දොරවල් සම්පූර්ණයෙන් අරින්න ඇරලා මුලින්මම මේ වැඩේ කරන්න කලින් හොදලා පිරිසුදු කරගන්න ගෘහය කරලා අර මම පෙන්නපු විදිහට කප් එකකට කොන්ඩිස් කැට ටික මේක මැදින් තියන්න. මේ වගේ 12යි 15 12 15 වගේ ගෘහයකට ග්‍රෑම් 10ක් 15ක් කොන්ඩිස් ඇති. එතකොට ඒකේ වාජනයක දාලා ගෘහය මැදින් තියලා ඊට පස්සේ ඕගොල්ලෝ ගන්න වතුර දාන්නේ නැති දාපු නැති සාන්ද්‍ර ෆෝමලින් ද්‍රවය. ෆෝමලින් එක අරගෙන ඕගොල්ලෝ මේක දාගන්න ඕනේ අර කොන්ඩිස් කැට දින වාජනයට. හැබැයි ඕගොල්ලෝ අවධානයෙන් ඉන්න ඕනේ කොන්ඩිස් කැට වලට මේක ෆෝමලින් ටික දානවත් එක්කම මේ දෙක ප්‍රතික්‍රියා කරලා ෆෝමල්ඩිහයිඩ් වායුව පිට වෙනවා. ඕගොල්ලෝ දානවත් එක්කම ශනිකවම එළියට ඇවිල්ලා මේක දොර වහන්න ඕනේ. දොර වහලා එතකොට මේකෙන් අපිට පේන්නේ නැහැ පුංචි පුංචි සද්දයක් කුපුරනවා වගේ සද්දයක් එන්නේ. ඒ සද්දෙත් එක්ක අපිට පේන්නේ නැති වුණාට ෆෝමල්ඩිහයිඩ් වායුව පිට වෙලා යනවා. ඒ පිට වෙන වායුව මේ ගෘහයේ සම්පූර්ණයෙන් ඇතුලේ කැරකිලා මේ අහුමුළු හැම තැනටම සිදුරු වලට ගිහිල්ලා සම්පූර්ණයෙන් ජීවණුහරණය වෙනවා. එතකොට ඒ විදිහට අපි ෆෝමලින් ටික දාලා ඉක්මනටම එළියට ඇවිල්ලා දොර වහලා අපි දවස් දෙකක් තුනක් විතර දොර අරින්න නැතුව ඒ විදිහටම ගෘහය වහලා තියෙනවා. එතකොට දවස් දෙක තුනක් යනකොට මේක ක්‍රමක්‍රමයෙන් මේකේ ෆෝමලින් වායුව අඩු වෙලා සාන්ද්‍රණය අඩු වෙලා දවස් තුනක් යනකොට සාමාන්‍යතර එනවා. ඊට පස්සේ අපිට දවස් තුනකට පස්සේ පුළුවන් සාමාන්‍ය විදිහට මේක ඇතුලේ වගා කටයුතු කරගෙන යන්න. ඕගොල්ලොන්ට දැන් මේ ක්‍රමය කියලා දුන්නට අලුතෙන්මම පටන් ගන්න මේ වගා ගෘහයට ඕගොල්ලොන්ට දැන් ගැටලුවක් ඇති. ඕගොල්ලෝ කරගෙන යන වගා ගෘහය මේ විදිහට කොහොමද ජීවණුහරණය කරන්නේ කියලා. ඒකට ගැටලුව තමයි ඒක දැන් ඕගොල්ලොන්ගේ වගා ගෘහය ගත්තාම අලුතෙන්මම දාලා කටවල් විවෘත කරපු වගාමලුත් තියෙනවා. මැද අවස්ථාවේවත් තියෙනවා. අස්සන්න අවසන් වෙන විසි කරන්න මේක ඉවත් කරන්න කිට්ටු මාස දෙකහමාරි තුනේ වගාමලුත් තියෙනවා. එතකොට මේ වගේ වගා මලු තියෙන ගෘහයක් මේ විදිහට ජීවණුහරණය කරගන්න බෑ. එතකොට ඕගොල්ලෝ කරන්න ඕනේ මේ වගේ මල් පිපෙන ගෘහ කීපයක් පොඩි ගෘහ කීපයක් විදිහට හදන්න ඕනේ. ලොකු එකක් හදන්නේ නැතුව. එතකොට ඕගොල්ලන්ට පුළුවන් සුමාන දෙකක් තුනක් ඇතුළත දාන කටවල් විවෘත කරන්න දින වගාමලු එක ගෘහයකට දාන්න. ඊට පස්සේ සුමාන දෙක තුන ඇතුළත කටවල් විවෘත කරන්න දින මලු ටික තව ගෘහයකට දාන්න. එහෙම දැම්මට පස්සේ ඕගොල්ලන්ට මාස තුනක් හෝ තුනහමාරක් තියාගන්න ඕගොල්ලෝ තියාගන්න කාලේ ඉවරුණාට පස්සේ අර සම්පූර්ණයෙන්ම ගෘහය ඇතුළේ තියෙන මලු ටික ඉවත් කරන්න පුළුවන්. ඒ ඉවත් කරාට පස්සේ මේකේ තියෙන මකුණු දැල් කඩලා දූවිලි පිරිසුදු කරලා හොදලා විසබීජනාශකයක් දාලා ඕන්නම් හොදලා ඉවර වෙලා ඊට පස්සේ පුළුවන් මෙන්න මේ විදිහට ජීවාණුහරණයක් කරගන්න. මේ විදිහට කරගත්තොත් මේකේ කිසිමම රෝගකාරකයේ පලිබෝධකයේ ඉතුරු වෙන්නේ නැහැ. සම්පූර්ණයෙන්මම විනාශ වෙලා යනවා. ඊට පස්සේ අපි අර කියපු කලින් කියපු විදිහට පිරිසුදු විදිහට මේක ක්‍රියාකාරකම් ටික කරොත් කිසිමම ගැටලුවක් රෝග පලිබෝධ වලින් තොරව මේ වැඩේ කරගෙන යන්න පුළුවන්. ඒක නිසා ඕගොල්ලෝ මේ අවස්ථාවේ එක දෙයක් ඔළුවට ගන්න ඕනේ. ඕගොල්ලෝ මල් පිපෙන හවුස් එකක් හදනකොට මල් පිපෙන ගෘහයක් හදනකොට ලොකුවට එක ගෘහයක් හදන්න නැතුව එහෙමනම් පොඩියට ගෘහ දෙකක් හදන්න. එතකොට ඕගොල්ලොන්ට දින අවදානම එතනින් අඩු වෙනවා. වගේම මේ වගේ වගා කටයුතු කරගෙන යනකොට ඕගොල්ලොන්ට මේ වගා කටයුතු ටික කරගෙන යන්න හරිමම ලේසි. අද ඕගොල්ලොන්ට අපි කියලා දුන්නා
මල් පිපෙන ගෘහයක් නිවැරදි විදිහට නිවැරදි තාක්ෂණය යොදාගෙන නවීන තාක්ෂණය යොදාගෙන කොහොමද ජීවානුහරණය කරගන්නේ කියලා මේ කියලා දුන්න දේවල් මම දන්නවා ඕගොල්ලන්ට මින් පෙර කවදාවත් කොහෙදිවත් අහන්න දකින්න ලැබිලා නැහැ මේක කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අලුතෙන්මම කරපු පර්යේෂණ වලින් අලුතෙන්මම හොයාගත්ත පර්යේෂණ දත්ත ඒව තමයි මම ඕගොල්ලන්ට මේ කියලා දුන්නේ ඒ දේවල් කරන්න ඒ දේවල් තුලින් ඕගොල්ලෝගේ වගාව සාර්ථක කරගෙන යන්න පුළුවන් ඕගොල්ලෝ තාමත් channel එක subscribe කරලා නැත්නම් දැන්මම subscribe කරන්න bell icon එකක් click කරන්න දිගටම මේ අපේ බිම්මල් වගා වැඩසටහනත් එක්ක සම්බන්ධ වෙන්න එතකොට මින් ඉදිරියටත් මේ වගේ නිවැරදි තාක්ෂණය කොහොමද යොදාගන්නේ කියලා ඕගොල්ලොන්ට දැනගන්න පුළුවන් වෙයි එහෙනම් අපිත් එක්ක රැඳිලා හිටපු ඕගොල්ලෝ හැමෝටම සුබ දවසක්